ඇත්තටම අපට මුලින්ම කියන්න ඇත්තේ ඇතුළත් ගිනි පිටත් ගිනි කියලයි. හරියට දෙකොන පත්තු වුණු විලක්කුවක් වගේ කිරිපිටි වලින් පටන් ගත්ත පෝලිම ගෑස් ඉන්ධනවල සිට දැන් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දක්වා පැමිණ අවසන්. සමහර සුපිරි වෙළඳසල්වල පවා සීනි දෙන්නේ උපරිමයකට යටත් කරලා කිලෝ එකයි. කිරිපිටි තිබුණොත් ඒක 400 පැකට් එකකට සීමා වෙනවා. මේ සියල්ලටම වඩා භයානකම තත්ත්වයට මුහුණ දීමට සිදු ඇත්තේ රෝගීන්ටයි. අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය දැන් ඔඩුදුවලා තියෙන්නේ. තියෙන තැන්වලත් හිතූ හිතූ ගානට හූරගෙන කනවා. බොහෝ රෝහල්වල වෛද්‍ය වෘත්තිකින් මහපාරට ආවේ ඒ නිසයි. සමහර රෝහල්වල සැත්කම් ඇන හිටලා සිහිය නැති කරන්න දෙන ඖෂධය තියෙනවා. සිහිය ගන්න දෙන්න ඕනේ ඖෂධය නැහැ. හරියට මේ ආණ්ඩුව වගේ, හරියට අපේ පාර්ලිමේන්තුව වගේ, එයාලගේ සිහිය ගන්න දෙන්න ඕන ඖෂධය දැන් තියෙන්නේ ජනතාව අතේ. අද අපේ පාර්ලිමේන්තුව ගැන කතානායකවරයාගේ ප්‍රකාශය හරි වැදගත්. මන්ත්‍රීවරුන් අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණක් කියලා තමයි කතානායකතුමා කිව්වේ. මේ ගෙවුණු දින 3-4 තුළ අපේ පාර්ලිමේන්තුව රටේ ගිනි නිවනවා වෙනුවට ඇතුළත් ගිනි තියාගන්න එක තමයි කරමින් ඉන්නේ. මේ මොහොතේ IMF යන්න, ණය ප්‍රතිව්‍යුහගත කරගන්න, ලෝකේ කොහෙන් හෝ ඖෂධ ආධාරයක් සේවත් ලබා ගන්න එක බුද්ධිමත් සාකච්ඡාවක් සිදු වුණාද? ඔය පාර්ලිමේන්තුවේ වගකීම යුතුකම කුමක්ද? ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවීම හොයපු එක උත්තරයක්වත් කියන්න. දැන් ඔය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කළ කණ්ඩායමක් ඉන්නවනේ. තමුන්නාන්සේලා ටික දෙනාවත් ඉල්ලල අස්වෙලා ආර්ථික, කෘෂිකාර්මික ආදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයින් ටිකක් ඇතුළට ගන්න ඉඩ දෙන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ආර්ථික අර්බුදය ගැන සාධාරණ විවේචනයක් කරන්න දන්නේ කීයෙන් කී දෙනාද? ඇත්තටම අර්බුදවලට විසඳුම් සොයන තැන මේසා අගාධයකට වැටුණු රටක් මේ තරමින්වත් තාම පණ අදිමින් හෝ හුස්ම අල්ලගෙන සිටීම ඇත්තටම පුදුමයක්, ආශ්චර්යයක්. දැන් මේ සියලු අර්බුදවලට හේතුව ලෙස අලුත් කතාවක් එළියට එනවා. ඒ PB ජයසුන්දර. සියලු පව් PB ජයසුන්දරලා පිට තියලා ඇඟ බේරගන්නයි දේශපාලනඥින් හදන්නේ. මේ තමයි අපේ රටේ දේශපාලනඥින්ගේ ක්‍රමය. සියලු හොරකම්, සියලු පව්, සියලු වැරදි අවසානයේ ගලා යන්නේ PBලා වැනි අය පිටම තමයි. ඔවුන්ට තමයි ආර්ථික ඝාතකයින් කියලා මේ අය ඇඟ බේරගන්නේ. තමන්ගේ නිලධාරීන් හොරු කියලා දැනගන්නකොට, වැඩබැරි මිනිස්සු කියලා දැනගන්නකොට පරක්කුයි නේද? අපට කියන්න තියෙන්නේ දේශපාලනඥයින් හිටගෙන හොරා කනකොට ගෝලියෝ දුවදුව හොරා කාපු නිසා තමයි මේ අගාධයට අපි ඇද වැටුනේ කියලා. මහවුන්දලා හොරාට 5000 කොළ අච්චු ගහද්දි, ලොරි ගණන් අච්චු ගහද්දි, කන්ටේනර් ගණන් පන්නද්දී ඔය සමහර නිලධාරිනුත් හෑන්ඩ් බෑග් එකක් දෙකක් පිරෙන්න දාගෙන ගිය එක තමයි බැලූ බැල්මට කරලා තියෙන්නේ. අච්චු ගහපු සල්ලි සහ පන්නපු කන්ටේනර් වල හිස් බහලුම් දැන් අපේ හිස මතට වැටිලා අවසන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.